අපි බලමු අපි කොහොමද motion to path නැතිනම් යම්කිසි අපට අවශ්‍ය වන පරිදි යම්කිසි මාර්ගයක අපිට අවශ්‍ය object එකක් ගමන් කරමින්ට අවශ්‍ය නම් අපි ඒ සිදු කරගන්නේ කෙසේද කියලා දැන් විමසා බලමු. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ object එකක් create කරගත යුතු වෙනවා. ඔබට පුළුවන් object tab එකෙන් ඔබට අවශ්‍ය පරිදි ඔබට කැමති object එකක් මේ ආකාරයෙන් සකසා ගන්න. ඔබ object එක create කරගත්තා නම් ඔබට පුළුවන් මෙම shape tab එක click කර එහි තිබෙන මෙම line shape යන object එක click කර මෙම top view port එක භාවිතා කර ඔබට අවශ්‍ය පරිදි එම ඔබට අවශ්‍ය මාර්ගය මෙම line shape මගින් ඔබට සකසා ගන්න පුළුවන්. මේ ආකාරයෙන් ඔබට එය සකසා ගැනීම අපහසු නම් ඔබට පුළුවන් මෙම top view port එක min max toggle එක මගින් maximize කර ගැනීමට. දැන් අපි බලමු අපි කොහොමද මේ path එක සකසා ගන්නේ කියලා. ඒ සඳහා ප්‍රථමයෙන්ම ඔබට හැකියාව තිබෙනවා මේ ආකාරයෙන් ඔබගේ left mouse button එක භාවිත කර ඔබගේ top view port එක මේ ආකාරයෙන් එකවරක් click කර විට මේ ආකාරයෙන් ඔබට පුළුවන් line එක අවශ්‍ය පරිදි සකසා ගන්න. මේ ආකාරයෙන් ඔබ ඒ අවශ්‍ය පරිදි දුර රැගෙන ගොස් නැවතත් ඔබගේ left mouse button එක click කර විට ඔබට නැවතත් අලුත් line එකක් මෙයා ගන්න ලැබෙනවා. මේ ආකාරයෙන් ඔබට හැකියාව තිබෙනවා මෙම line create කරගන්න. අපි හිතමු ඔබට මෙම line එක curve කරගන්න නැතිනම් ඔබට පුළුවන් ඒ round කර ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් මේ ආකාරයෙන් එක්තැන click කර ඔබගේ left mouse button මේ ආකාරයෙන් move කර විට ඔබට පෙනෙනවා ඇති එය curve වන ආකාරය. මේ ආකාරයෙන් ඔබ ඔබගේ line එක සකසාගෙන ඉවර නම් ඔබට මෙම line shape එකෙන් ඉවත් වීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් ඔබගේ right mouse button එක click කර විට ඔබට ඒන් ඉවත් වීමට හැකියාව ලැබෙනවා. ඔබ ඒ ආකාරයෙන් මෙම path එක නිර්මාණය කරගත්තා නම් ඉන්පසු මෙම select and move tool එක click කර ඔබ සකසාගත් මෙම object එක එක්වරක් click කර select කරගන්න. ඉන්පසුව මෙම create, modify, even motion, display, utilities යන tab වලින් මෙම motion tab එක click කර එහි මෙම assign controller යන ස්ථානයේ තිබෙන මෙම transform position and rotate යන ස්ථානයේ ඔබට පෙනෙනවා ඇති එහි position x y z එමෙන්න rotation ඒ උල x y z එමෙන්න scale bz scale වශයෙන් සඳහන් වී ඇති ආකාරය ඔබට පෙනෙනවා ඇති. ඔබට පෙනෙනවා ඇති මෙම ප්‍රශ්නාත්ත ලකුණක් සහිත button එකක් තිබෙනවා. නමුත් එය භාවිතයේ දැනට නැහැ. නමුත් ඔබ මෙම position මෙම transform position and rotate යන ස්ථානයේ තිබෙන මෙම position යන ස්ථානයේ click කර විට ඔබට පෙනෙනවා ඇති එය දැන් අපිට භාවිතා කිරීමට හැකි තත්ත්වයට පත් වුණා. නැතිනම් මේ active වුණා. ඔබ ඒ එක්වරක් click කර විට මේ ආකාරයෙන් assign position control වශයෙන් window එකක් ඔබ ගෙතිරි විවෘත වෙනවා. එහින් මෙම path constraint යන වචනය select කර ඉන්පසු okay කරන්න. ඉන්පසු ඔබට මෙම timeline එකේ වෙනස දැක් ගන්න පුළුවන්. එහි අප පෙර පාඩමේදී අප auto key activate කර මේ ආකාරයෙන් අප animation එක ලබා දුන්න විට පැමිණි ආකාරයට කුඩා රතු පාට කොටු දෙක නැවතත් පැමිණ තිබෙන ආකාරය ඔබට පෙනෙනවා ඇති. මෙහිදී අප animation එකක් කිරීමට යන බැවින් එය අපට ලැබී තිබෙන්නේ එම නිසයි. එමෙන්න ඔබ මා කී දේ සකසා ගත්තා නම් ඔබට පුළුවන් මේ ආකාරයෙන් මෙම පහළට පැමිණෙන්න. එහි මෙම path parameters යටතේ තිබෙන මෙම add path යන button එක click කර ඉන්පසුව ඔබට පෙනෙනවා ඇති ඔබ මේ viewport එකේ මෙම අප සකසාගත් path එක මතට ඔබගේ mouse pointer එක ගෙනා විට වෙනස් වන ආකාරය. ඒ ආකාරයෙන් මෙම path එක මතට ඔබගේ mouse pointer රැගෙන විත් ඔබ මේ ආකාරයෙන් ඔබගේ left mouse button එක ඒ මත තබා එක්වරක් click කර විට ඔබට පෙනෙනවා ඇති අප සකසාගත් object එක එම අප නිර්මාණය කරගත් path එක මතට පැමිණි ආකාරය. දැන් ඔබ ඔබගේ ගමන් මාර්ගයට අවශ්‍ය වන පරිදි ඔබගේ object එක සකසාගෙන තිබෙනවා. දැන් අපි මෙම maximize ස්වභාවයෙන් පිටතට ගොස් අප බලමු අපගේ animation එක කෙසේ සිදුවනවාද කියලා. ඔබට එය perspective
viewport එක තුලින් බලා ගන්න පුළුවන් ඔබට පුළුවන් එය ඔබගේ right mouse button එක click කිරීම මගින් මේ ආකාරයෙන් active කරගන්න ඉන්පසු ඔබට පුළුවන් මෙම play animation යන button එක click කළ විට ඔබ ලබා දුන් animation එක බලා ගන්න දැන් මම මෙම play animation යන button එක click කරනවා ඔබ දකින්න ඇති ඔබ ලබා දුන් එම path එකට අනුකූල ඔබගේ object එක ගමන් කරන ආකාරය ඔබට මේ ආකාරයෙන් හැකියාව තිබෙනවා ඔබට අවශ්‍ය පරිදි ඕනම object එකක් මේ ආකාරයෙන් ඔබ සකසාගත් යම්කිසි ගමන් මාර්ගයක animate කර